ඔව් සරත් විරසේකර කතා කරනකොට වාකීමකින් කතා කරන්න ඕනේ. එයා අතන මෙතන අපි දැක්ක වොයිස් එකක් දෙනවා බුර්කාව තහනම් කරා ඒ වගේ කතා. නමුත් එයා වෙලා නැහැ කියලා මම දැක්ක අදත් පත්‍රවල රජයේ පත්‍රයේම ඩේල් නිවුස් එකේ හෙඩ්ලයින්ස් තියෙනවා. කෙහෙලිය ඇමතුමා කියනවා. එහෙම තීරණයක් කරන්නේ නැහැ තාම කියලා. විශේෂයෙන් රැස්සලා කතා කරේ. අද අපි පක්ෂය ඇත්තටම ඉදිරියට තියන්න ඕන පියවර ගැන අපි නිකන් බොහොම සරලව පොඩ්ඩක් සාකච්ඡා කරා. පළාත් සභා මැතිවරණය එනවද නොඑනවද කල්යනවද ඒව ගැන අපිට තාම නිවැරදි තොරතුරු නැහැ. ඒකන්ද පොඩ්ඩක් සරලව කතා කරා. දැන් පළාත් සභාවක් එනවා. මම හිතන්නේ සමගි බලවේගය සංධානයක් එක්ක යන්නේ. ඒකේ ඉන්න එජාපේ නායක රනිල් වික්‍රමසිංහ ඔබතුමා බලිනවා එතුමට. කොහොමද ඉතින් සංධානයක් අහගන්න? එජාපේ තාම අපිත් එක්ක සංධානගත වෙලා නැහැ. තියෙන තත්ත්වයේ එජාපේ අපි සංධානගත වෙන්න කැමතිත් නැහැ. ඒ ඉන්න නායකයොත් එක්ක අපි සංධානගත වෙන්න කැමති නැහැ. ඔබතුමා දැන් නමකුත් සඳහන් කරා. එජාපේ වෙනම මූණුවරකින් ආවොත් අලුත් මූණු එක්ක එතකොට තමයි අපිට ඒ ගැන සල්කා බලන්න පුළුවන්. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ එජාපේ සමග සංධානගත වෙන්නේ නැහැ ඔය කියන්නේ. අනිවාර්යම නැහැ. එතකොට එහෙනම් මූණුවත් එක පැත්තක් අදිනවා නේද මේ සංධානය? ප්‍රශ්නයක් නැහැ. අපිත් සංධානගත වෙනවා නම් මොනවා වුණත් අපි කරන්නන් වාලේ කරන්නේ නැහැ. හරි ගමනක් යන්න නිවැරදි මාර්ගයක ඉන්න පක්ෂයක තමයි අපිට සංධානගත වෙන්න පුළුවන්. ඒකන්ද අපි මේ කවුරු ආවත් කොහෙන් ආවත් එකතු කරගෙන සංධානගත වෙනවා වගේ ඒ වගේ බලයට මේ තණ්හාවෙන් සංධානගත වීමේ ගමනක් යන්නේ නැහැ අපි. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා එජාපයෙන් අස්මුණුත් මේ සංධානයේ එජාපය නැහැ. එතුමා විතරක් නෙමෙයි. තව ඉන්නවා ඒක චරිත ගොඩක් දූෂිත චරිත ඉන්නවා. ඒගොල්ලොත් එක්ක අපිට ගමනක් යන්න බෑ. නැවත ඒක ප්‍රතිසංස්කරණය වෙලා එන්න වෙනවා අපිට ගැළපෙන විදියට. ඒ කියන්නේ ඒජාපය හදාගෙන එන්න වෙනවා සංධානයට එනවා. අනිවාර්යයෙන්ම. දැන් ඊට අමතරව දැන් ඔබතුමා ගැන හිටියට ශ්‍රී ලංකා ජනතා පක්ෂය ගැන නිකන් හිතන්නේ නැද්ද? අපි එහෙම තාම ගැඹුරින් සාකච්ඡාවක් කරලා නැහැ. ඒගොල්ලෝ යම් කිසි විදියකින් දැන් ඒගොල්ලෝ කැතන ගෙල්ලිලානේ ඉන්නේ. ඒවයින් ගැලවුණොත් එතනින් එහාට අපට ඒවා සලකලා බලන්න පුළුවන්. ශක්තිමත් නැහැ අනිවාර්යයෙන්ම. කුඩම් මගේ සැලකිල්ලනේ ඒගොල්ලන්ට හම්බෙන්නේ එතන. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉස්සෙල්ලා එතනින් ගැලවෙන්න ඕනේ. ගැලවුණාන් පස්සේ අපට සලකලා බලන්න පුළුවන්. නෑ අපි දැනට කාගෙවත් පස්සෙන් යන්න අපි එච්චර බංකොලොත් භාවයක නෑ. අපේ පක්ෂය හරි ගමනක් යනවා. අපට ආත්ම විශ්වාසයක් තියෙනවා. ඒකන්ද අපි බංකොලොත් තත්වයකට වැටලා නෑ. හැම එක්කෙනාගේම පස්සෙන් යන්නයි මුට්ටිය දාන්නයි ආප කන්නයි කෝපි බොන්නයි. ඒගොල්ලෝ හරි ගමනකට යන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ හැඩ ගැහෙන්න ඕනේ කවුරු වුණත්. එහෙම හැඩ ගැහිලා එන කට්ටිය ගැන අපට සලකා බලන්න පුළුවන්. පරක්කු වැඩි. එතුමා කිසිම වාකීමක් නැතුව රටේ අර්බුදකාරී තත්ත්වය ඇති වෙන්න වාචාල විදියට නොයෙක් නොයෙක් ප්‍රකාශනිකුත් කරනවා. ඒ සමහර ප්‍රකාශ ජාතික ආරක්ෂාවට සංහිඳියාවට ජාතික සමගියට හානි කරයි. ඒකන්ද මම දකින විදියෙන් නම් මීට කලින් එතුමා හරි මාර්ගයට ගැනීමේ පියවරක් කොහෙන් හරි ගන්න තිබුණා. එතුමා හරි මාර්ගයට එන්න ඕනේ. දැන් ඔය කරන කතාබහ ඒව පිළිගන්න බෑ අපේ සමාජයේ. අපේ රටේ තියෙන සමගියට පැවැත්මට හානි කරයි. ඒකන්ද මම හිතන් දැන් හරිය තීරණය ගත්තක හොඳයි. ඒ කියන්නේ එතුමා අත්අඩංගුවට අරන් තියෙන ඒ පරිදි යටතේ නෙමෙයි මේ පාස්කු කොමිසමේ යම් පාස්කු ප්‍රහාරය පිළිබඳව කියලා තමයි ආරංචියේ. පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි ලියපු වාර්තාවේ නම් අපි දැක්කේ නැහැ අත්අඩංගුවට ගන්න තරම් ප්‍රශ්නයක්. නමුත් එතුමා සංහිඳියාවට හානි කර වගකීමකින් තොරව කතා කරා ඒකෙත්. ඒක මම දන්නේ නැහැ. නමුත් එතුමා මේ පහුගිය දවස්වල කියපු රටේ එතුමාට වෙනම නීතියක් තියෙන්න ඕනේ. මේ රටේ නීතිය මේ රට එතුමා සලකන්නේ නැහැ. ඒවා එතුමා ගණන් ගන්න නැහැ කියපුවට විරුද්ධ නීති අනුකූල එතුමාට විරුද්ධ ක්‍රියා කරන්න ඕනේ. දැන් මෙතන කතා කරපු මුජිපොර මන්ත්‍රීවරයා කිව්වා එම නීතිය යටතේ මේ ගන්නවා නම් සරත් වීරසේකර මන්ත්‍රීතුමන් මේ බුරුකාව තහනම් කරන්න කියනවා ආණ්ඩුව නැහැ කියනවා. එහෙනම් එතුමාට ඔය නීතිය බලපාන්න ඕනේ කියලා. ඔව් සරත් වීරසේකර කතා කරනකොට වාකීමකින් කතා කරන්න ඕනේ. එයා අතන මෙතන අපි දැක්ක වොයිස් එකක් දෙනවා බුර්කාව තහනම් කරා ඒ වගේ කතා. නමුත් එයා වෙලා නැහැ කියලා මම දැක්ක අදත් පත්‍රවල රජයේ පත්‍රයේම ඩේල් නිවුස් එකේ හෙඩ්ලයින්ස් තියෙනවා. කෙහෙලිය ඇමතුමා කියනවා. එහෙම තීරණයක් කරන්නේ නැහැ තාම කියලා.
එතකොට ඇත්ත වශයෙන්ම උතුමා කියනා වගේ එයා කියපු කතාවත් එයා හිතු මතයට කිව්වා නම් ඒකත් ජාතික සමගියට හොඳ නැහැ. එයාවත් CID එකට ගෙන්නන්න වෙනවා. අනිවාර්යෙන් ගෙන්නන්න වෙනවා. වාකීමක් නැතුව ජාතීන් අතර ප්‍රශ්න ඇති වෙන කතා කරනවා නම් ඉස්සෙල්ලා එයාව ගෙන්නන්න ඕන. වංචා වෙලා තියෙන්නේ ජනතාවටනේ. ඒක ආණ්ඩුවේ කාටවත් වෙලා නැහැ. ආණ්ඩුවේ මැතිඅමතුරුන්ට බලපාන්නේ නැහැ. සීනි කිලෝ එකේ ගාණයි. ඊට පස්සේ ව්‍යාපාරිකයෝ ජාවාරංකාරයෝ හොරකම් කරාට ආණ්ඩුවේ ඇයිට ඒක බලපාන්නේ නැහැ. සමහරට ආණ්ඩුවේ සමහරුන්ට වයින් කොමිසුත් එනවා ඇති. ඒ ජාවාරංකාරයෝන්ට නිකංගව කරගන්න දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ ප්‍රබලයන්ට කොමිස් එන්න ඕනේ. ඒකට ඒගොල්ලන්ට ඒක බලපාන්නේ නැහැ. ඒගොල්ලන්ට වංචාවක් වෙලා නැහැ. ජනතාවට වංචාවක් වෙලා තියෙනවා. ජනතාවගේ සාක්කුවට වැදිලා තියෙනවා මේ ප්‍රශ්නේ නිසා. රජයට හානියක් වෙලා තියෙනවා. රජයට විශාල මුදලක් අහිමි වෙලා තියෙනවා. ඉතින් ඒවා වංචා හැටියට ඒගොල්ලෝ දකින්නේ නැත්නම් ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ සංකල්පය තමයි රජයට සහ ජනතාවගේ සාක්කුවට විදිහ නේ. සීනිගමෙන් සීනි වලට සාධාරණයක් වෙයිද? සීනිගම දේවාලෙක. ඔව් සීනිගම දේවාලෙ මම හිතන්නේ අපිට එතන විශේෂ අවස්ථාවක් ගන්න වෙයි සීනියම් බරන්න. අපි අහලා තියෙන්නේ ඔතන මිරිස් අරවම අඹරනවා කියලා තමයි. අපි ගිහිල්ලා ඉස්සර මිරිස් නෑ අඹරුවා වගේ. නමුත් සීනිගම දේවාලය කියන්නේ හුඟක් අනුහස් තියෙන තැනක්. අසාධාරණයට විරුද්ධව එතනට ගියාම සාධාරණයක් වෙනවා කියලා අපි අහලා තියෙනවා. කාටද මිරිස්සල්? අපි ඒ කාලේ ඇඹරුවා. ඉතින් අපට හිරියර කරපු කට්ටි හිටියනේ උඩ ඉඳලා පල්ලෙහාට ඔක්කොම ඇඹරුවා පොල් ගැහුවා. නෑ නෑ අපි ගැහුවේ වැඩියම දැන් පාලනේ ඉන්න කට්ටිය තමයි. ඒගොල්ලොන්ට තමයි අපි ඇඹරුවේ පොල් ගැහුවේ ඔක්කොම. ඒ වුණාට 2015 ඒගොල්ලෝ ගියානේ අතු ගෑවිලා. නමුත් මේ ඊට පස්සේ මේ රටේ ජනතාව රැවටෙනවා. ජනතාව රවට්ටන්න ලේසි. ජාතිවාදී අවශ්‍යුවත් රැවටෙනවා. ඒවා හන්දා මේ රටේ හැම වෙලේම හරි දේ සිද්ධ වෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒ తాවකාලිකව නැවත ඔළුව ඉස්සුවට වැටෙන්න ඕන මිනිස්සු වැටිලා ඇයි? නෑ ඉතින් සමහරලාට తాවකාලිකව දැන් කන්දක් පල්ලයට පෙරලෙන මිනිහා ඉඳලා හිටලා කොහේ හරි ගස් දෙබොක්කාවක හිර වෙන්න පුළුවන්නේ. නමුත් ඊට පස්සේ ආපහු හුලඟක් ආවම ආපහු කඩාගෙන යනවා.